ගම්මාන වලට එල්ලවන අලි තර්ජන අවම කිරීම සඳහායි කියමින් රක්ෂිත ප්‍රදේශයක් කපා දැමීමේ අපූර්ව ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු අද තඹුත්තේගම ඔරුගල්යායෙන් වාර්තා වුණා. සති කිහිපයක සිට තඹුත්තේගම ඔරුගල්යායේ රක්ෂිතය හෙලිපෙහෙලි කරන බවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට ලැබුණු තොරතුරක් මත අද උන්වහන්සේ ඇතුළු පිරිසක් එම ස්ථානයට වැඩම කළා. රක්ෂිතයේ එක් කොටසක අක්කර භාගයේ කට්ටි සිටිනසේ ඉඩම් වෙන්කිරීමක් සිදුවන පරිදි මාර්ග පද්ධතියක් කපා තිබෙන අයුරු එහිදී දැකගත හැකි වුණා. තනින් තන ගල්කුරි පවත්වාගෙන යන ආකාරයත් රක්ෂිත හෙලිපෙහෙලි කර ඇති ආකාරයත් එහිදී දැකගත හැකි වුණා. මේ පාරවල් ගහලා තියෙන ඉඩම් බෙදන්න ලියුණුත් දීලා තියෙනවා කට්ටිය. අධ්‍යාපක ජෙනරල්තුමාත් කියලා තියෙනවා මේ රක්ෂිතේ මේ දූවිලි වගේ වෙන්න සුද්ධ කරන්න කියලා මං ඉන්න තැනම කිව්වා ඇවිල්ලා. සිදුවති හානිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අරමුණින් පොච්ච පාහියංගල ආනන්ද සාගර හිමියන් අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමටද සහභාගී වුණා. අලි ඉන්න කැලේ කපලා අලි කලවනාකරණය කරන ව්‍යාපෘතියක් අද ඉන්නේ 250ක් තියෙනවා. කැලේ කැපුවාම ඒ අලි යන්නේ කොහෙටද? අපි නළුවකට යනවා හිට. වන ජීවි දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ පරීක්ෂාවෙන් අනතුරුව මේක යටි කැලේ ඉවත් කරන්න ගත්තේ. මන විනාශයක් සිද්ධ කරන්න නෙවෙයි මගේ දන්නේ අර ඒ ගෙවල් ආසන්නයේ තියෙන පේන දුර කොටස එලි කරන්න තමයි මගේ දන්නේ ඔය අවස්ථාවේදී. යෝජනාවනේ අතම කම්බිනානේ මේ විදිහට කරන්නේ අතම කම්බිනානේ එනේ මුළු කැලේම සුද්ධ කරනවා අල්ටි ගලවන්න මේක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි වඩා හොඳ වෙන්නේ මේක නවත්තලා අලි ඒ 21 දිනක හරි කී දිනක හරි ඉන්නවනම් ඒකට වෙනම විසඳුමක් ගන්න ඕනේ එහෙම නැත්නම් මුළු අනුරාධපුරයේ තියෙන අලි ප්‍රශ්නත් අපිට කැලේ කපවපෑ යන්න වෙනවා සම්පූර්ණයෙන්ම අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මේක නතර කරන්න තීරණය කරනවා තමන් පදිංචි වී සිටින භූමිය රක්ෂිතයක් ලෙස සලකුණු කිරීම හේතුවෙන් පීඩාවට පත් ගම්වැසියන් පිළිබඳ මේ තොරතුරු වාර්තා වුණේ බෙබිල මැදකම බැදියාව ගම්මානයේ. කලක සිට මොවුන් පදිංචි වී සිටින භූමිය වනජීවි නිලධාරීන් විසින් රක්ෂිත භූමියක් ලෙස වෙන් කිරීම සඳහා මායිම් කණු සිටවන බව ගම්වාසීන් පවසනවා. මෙලෙස මායිම් කණු යොදා රක්ෂිත භූමියක් ලෙස වෙන් කිරීමට කටයුතු කරමින් පවතින්නේ බලපත්‍ර සහිතව තමන්ට ලබා දෙන ලද ඉඩම්වලට බව ගම්මුන් ප්‍රකාශ කළා. මේ බලපත්‍රයේ තියෙන ඉඩම ගල් දාලා. මේ බලපත්‍රයේ තියෙන ඉඩමවත් එයාලා දන්නේ. මේක අරන් අතට අරන්වත් බලන්නේ. තම නිවාස හා ඉඩම් මැදින් මායිම් ගල් සිටුවීම හේතුවෙන් කෝපයටපත් ගම්මුන් එම ගල් ඉවත් කිරීමට අද කටයුතු කළා. එම ස්ථානයට අඩවි වන නිලධාරියා පැමිණීමත් සමග ඇති වූයේ සංවාදාත්මක තත්වයක්. අපි බලන්න තියෙන තරම් මේ කැලෑ පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. දැන් ඔයගොල්ලන් ඉල්ලීමක් කරාට ඉල්ලීම තියෙන රජයේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නත් ඕන. රක්ෂිත කරන්න ඕන තැනක් නෙමෙයි මේ රක්ෂිත වෙලා තියෙන්නේ. ගම්මුන් හා නිලධාරීන් අතර ඇති වූ විසඳුමකින් තොර සංවාදයකින් පසු නිලධාරීන් එම ස්ථානයෙන් පිට වුණා.